ඒ සූටි මාටින් මොනාද ඔය දෙන්න ඔතෙන්ට ලා කරන්නේ ආ බොක්ෂර අයියා අපිට කරන්ට් එක නැති වෙලානේ ඒක පොඩක් ෆික්ස් කරන්න හදන්නේ ඔතනින් බහින්න ඕක ඔය දෙන්නට කරන්න හොඳ දෙයක් නෙමෙයි ඒකින්ද ඔතනින් බහින්න විනාඩි දෙකක් ඉන්නකෝ දැන් ඉවරයි තා ජුට්ටකින් බහිනවා බය වෙන්න එපා මං එන්න ඔය දෙන්නට බහින්න බැරි නම් ඔහොම ඉන්න මං බස්සන්න ඒයි බහිනවා බහිනවා කිව්වා මාලා බහිනවා බහිනවා බොක්ෂර අයියා මොකද කරන්නේ අනිත් විහිසෙන්නේ මොකයි අයියේ බැලේ ඒ චෝඩියෝ මොකද අර කවදාවත් නැතුව බොක්සරයා ජෝනගේ පස්සෙන් වැටිලා ඉන්නේ බොක්සර් අයියේ මේ අඳුර ගන්න මේ ඉන්නේ සූටින් මාටින් ඔය ඉන්නේ මගේ හොඳම හතුරෝ දෙන්නයි ඒක හින්දා ඔයා දැන් ඒ දෙන්නට හොඳ කෑමක් දෙන්න ඕනේ ඕකේ සර් ආ මෙන්න කන්න ආ මෙන්න අයියෝ ඔය මොකද ඔය කරන්නේ බොක්සරයෝ මං ඒ දෙන්නට හොඳට කන්න දෙන්න කිව්වේ හොඳටම තරන්න කියලායි කිව්වේ උගුඩු එක් වගේ බලාගෙන ඉන්න නැතුව උඩ යන්න ගහනවා අනේ මට සමා වෙන්න සර් මං ඒ දේ කරන්නම් දෙමුදලාලි ඔයා ගාව බයිසිකල් වලට ගන්න හුලම් පොම්පයක් තියෙනවද මොනවද මිනිස්සු ඔය මුදලාලිගෙන් ඉල්ලන්නේ මං මේ කටකට නගන් කියන දේ ඔහෙට තේරෙන්නේ නැද්ද ඇත්තටම දිෂුම් දිෂුම් සමා වෙන්න සර් අනේ සෝරි මං ඒ දේ කරන්නම් සුපාරි කොමේ ඇන්නද පොලිස් බයිසිකලයට මොගොල්ලෝ පැනලෙවරලා මෙහෙම කරනකොට අනේ මන්දන්න මොකද්ද ඔයගොල්ලෝ මේ කරන වැඩේ තේරුම කියලා කියන්න කරුණා කරලා කියන්න අනේ මට මේ නෙගිටිනවා අනේ සමාවෙන් ඉන්ස්පෙක්ටර් මහත්තයා මාර වැඩේ වෙලා තියෙන්නේ බොක්සරයා ජෝනට එකතු වෙලා යාගේ දැත් ශක්තිමත් කරන්න කිව්වා ජෝන්ගේ කීමට නිෂ්කාරණේ බොක්සරයා අපිට හොතටම ගැහුවා අපි අම්මා මොනවද කිව්වේ බොක්සර් ජෝන් එක්ක එකතු වෙලා ඒ උනාට කිසි දෙයකට බය වෙන්න එපා මේ ඉන්ස්පෙක්ටර්ලා කීන්නකන් ඕනම හොරේ ඕනම අවස්ථාවකදී කිසිම ගේමක් නැතුව අල්ලගන්න මේ ලකින පුළුවන් ඒයි ජෝන් බොක්සර් ඔයලා දෙන්න මොකටද කිසිම කතාවක් බහක් නැතුව කිසිම හේතුවක් නැතුව අපේ ෂූටින් ටයිම් අටට පාර දුන්නේ ඔයලා දන්නේ මේ ලකි ගැටි මම හොඳම වැඩක් කරනවා බොක්සර් අයියේ මෙයාට සලකන්නකෝ සුදු ඇන් සංස්කෘතිය නැති කරපු අපිට ඔයලා වගේ මැර පාතල් කාර්යයන් වල එක දවසේක තප්පරේ අයියම්මා අයියා පොල්
එත්තමයි මගේ මහාචාර්ය එකම පල්ලා. හයි වෝල්ටේජ් එක වැදුනහම මිනිහෙක් මේ විදිහට ජීවත් වෙනවා කියලා කීතන එකත් හරි පුදුමයි. මට හිතෙන්නේ ඒක අතුරු ඵලයක් විදිහට මෙයාට මතකේ නැති වෙලයි තියෙන්නේ. ඒක තමයි වෙන්දැත්ත මහාචාර්යතුමා නැත්තම් බොක්සර් වගේ කෙනෙක් මේ විදිහට හැසිරෙයි කියලා අපිට කෝට්වත් හිතන්න බෑ. වෙලාවකට පුංචි ළමෙක් වගේ අහිංසකයි වෙලාවකට යකෙක් වගේ දරුණු වෙනවා. ඒ ඔස්සේරම හරි එුණත් අපි මොකද කරන්න කියන්නේකෝ? අයියෝ මං කිරිදි පොඩ්ඩ ගහන්නකෝ. ඔයගොල්ලෝ දැන් ගිහිල්ලා කොහොම හරි කරලා බොක්සර්ව ටාටුවෙන් මගේ ලැබ් එකට එක්කන් එන්න. මගේ අලුත් ගැජට් එකට පුළුවන් වෙයි යාගේ ලෙඩේ හොඳ කරන්න. අනේ මාචාතුමා පින්සිට් වෙනවා පින්සිට් වෙනවා. අපි කොහොම හරි ගිහිල්ලා බොක්සර්ව අරගෙන එන්න. ආහා ඔය දෙන්නද? ඇත්තටම කොච්චර කුටි කෑවත් ඔය දෙන්නට එපා වෙන්නේ නැහැ නේ බොක්සර්. හොඳටම ගහන්නයි කියලා දෙන්නටම. හෙයි. ඒ ජෝනගේ ගැට්ටා බොක්සර්යා. මහාචාර්යතුමා අනේ එක චප්පරයක්ව පරක්කු කරන්නේ නැතුව බොක්සරයව යථාතත්ත්වයට පත් කරන්නකෝ. උගුළු නික මේ ගැන ඌණයට වඩා හිතලා මනස කලම්බ ගන්න එපා. මම බොක්සර්ව සජීප කරලා දෙන්නම්ක. මදයි කොලා බොක්සරයා දනුකඩ ගලවා ගත්තා නේද? අපිට ඇටි හැලෙන්න කන්න පුළුවා වගේ. අනේ මොනවද මේ ඔයාලට උනේ? කොහමද එක පාට හසෝඩින් මෙතෙන්ට පාත් උනේ? අයියෝ තේබුදලාලි කියලා වැඩක් නෑ. බොක්සරයා දැන් ප්‍රැක්ටිස් කරන්නේ යාගේ කොට්ටෙට ගහලා නෙමෙයි අපිට ගහලා. මාචියෝ ඉවසීමේ සීමාවක් තියෙනවා. සමෝස කාලා වැඩේ පටන් ගන්නද? මේක දෙකෙන් එකක් අපි විසඳන්න ඕනේ. ඔයා කියන්නේ කහරි සූටියෝ. එහෙම දෙයක්වත් දැන් කරන්න වෙනවා. එහෙම නැතුව එතෙන්ට ගියොත් ඉස්සෙල්ලා කහපු කෑම හොටම කන්න වෙන්නේ. බොක්සර් එනවා මගෙත් එක ෆයිට් එකට. මාටියෝ මං කිව්වදේ මතකනේ හොන්ටට අතමිට මුලවලා ඔලුවටම වැරින් පාරක් දෙන්න. මාටියෝ මයික් ටයිසන් හොලිෆීල්ඩ්ගේ කන කෑවා වගේ කන නම් කණ්ඩිපා. ඒ මාටියෝ ඔහම පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඔහම නවතින්න. මට කියනවාද ඇයි මෙහෙම අපි දෙන්න බොක්සින් ගහගන්නේ කියලා? කවුද මේව ලෑස්ති කරේ? මොන සමිතියෙන්ද මේකට ආධාර දුන්නේ? මට මෙලෝ දෙයක් මතකෙට එන්නේ නැහනේ. ඒ බොක්සර් අයියට හරි ගියා. බොක්සර් අයියට හරි ගියා. අඩියවයි මොකද ඔය ඩාන්ස් කරන්න කියලා කියනවාද? මට එහෙනම් ඔය කිසි දෙයක් කියන්නේ නැද්ද? මාටියෝ ඔය මට කිසි දෙයක් එහෙනම් කියන්නේ නැහැ. ඔයට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා කියනවා? මට තේරෙන්නේ නැහැ මිනිස්සු මේ hina වෙන්නේ කියලා. මොකද්ද උනේ මාටියෝ කට ඇරලා කියනවා මොකද්ද උනේ කියලා. බොක්සර් මොනවද මේ ඔයා කරන පිස්සු වැඩ? මට තව කොච්චර වැඩ තියෙනවද? ගෙවල් බිඳින්න තියෙනවා, මංකොල කන්න තියෙනවා, අර රත්තරන් බඩු සාප්පුව මං එනකම් බලාගෙන ඉන්නවා. ඉක්මන් කරන්න. ඔන්නෝක ඉවර කරලා එන්න. බොක්සර් අයියා, ඔයාට කල්පනාව නැති වෙච්ච වෙලාවේ ඉඳලා මේ ජෝන ඔයාට කිලි ඔක්කොම වැඩ ටික කරව ගත්තා. හොරකණු කරව ගත්තා. ඔයා කල්පනාව නැතුව මේ හැම වැඩක්ම කෙරුවා. මොකක් ජෝන් මට කියලා හොරකම් කරව ගත්තද? කොහමද ඔයාට එහෙම කරන්න හයියක් ආවේ? මට කියනවා මිනිස්සුන්ට කරදරයක් වුණාම මේකෙන් වැරදි ප්‍රයෝජන ගන්නවද? අද මං ඔහෙට හොඳ පාඩමක් උගන්වන්නම් මතක හිටින්න. ආමෙන්න. ඉන්ස්පෙක්ටර් ප්ලීස් හෙල්ප් මාව ඉරේ දාන්න. මෙන්න බොක්සර් මගේ පස්සෙන් එළවනවා. අනේ ඉක්මන් කරලා මාව ඉරේට දාන්න.